විශාල වස්තුවේ ස්කන්ධයේ කැපිටල් M කුඩා වස්තුවේ ස්කන්ධයේ සිම්පල් M. එහෙනම් මේ තන්තුව කුඩා ස්කන්ධය ඉදිරියට අදිනවා. මෙන්න මේ නිසා. තන්තුවේ ආතතිය T. මේ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් තන්තුව ඇතුලේ ක්‍රියා කරනවා. එයක් T. මේ බල දෙක සමානයි ප්‍රතිවිරුද්ධ. මෙන්න මේ පෘෂ්ඨයේ සුමටයි. සුමටයි කියලා කියන්නේ ඝර්ෂණයක් නැහැ. ඝර්ෂණයක් බිඳුවයි. මේ පද්ධතිය මෙහෙම බලයකින් ඇදගෙන යද්දී පද්ධතිය ත්වරණය වෙනවා. අපි ත්වරණය දක්වමු සිම්පල් A. ත්වරණය. සිම්පල් A. මෙයා ත්වරණය. පද්ධතියම සලකලා බලය යොදන දිශාවට නිව්ටන්ගේ දෙවෙනි නියමය ආදේශ කරනවා. පද්ධතියට බලය යොදන දිශාව නිව්ටන්ගේ දෙවෙනි නියමය F සමානයි ma කියන සමීකරණය. ඉදිරි දිශාවට තියෙන බලය F මයි. මුළු පද්ධතියම එකට ගත්තොත් ස්කන්ධේ ලොකු ස්කන්ධේ පොඩි ස්කන්ධේ එකතුව M ධනකෙම වතාවක් තොරණය අපිට දුන්නා A. තොරණය දීලා තියෙන්නේ A. මෙයා අපිට හොයන්න තියෙනවා කියන්නේ. දෙපැත්තම M ධන M ගෙන් බෙදන්න. M ධන M ගෙන් බෙදන්න. මෙන්න තොරණයට අගයක් එනවා. A සමානයි F බෙදීම කැපිටල් M ධන සිම්පල් M. පද්ධතියේ පොදු ත්වරණය හොයාගන්න. දැන් තන්තුවේ ආතතිය හොයද්දී වෙන වෙනම ස්කන්ධ දෙකක් අදාළ පද්ධති දෙකක් තියෙනවා. මේකෙන් ලේසිම පද්ධතිය මෙන්න මේ පද්ධතිය ගන්න. සිම්පල් M කියන පද්ධතියට ආතතිය ක්‍රියා කරන දිශාවටම F සමානයි M A කරා. ඉදිරි දිශාවට තියෙන බලය T සමානයි ස්කන්ධ සිම්පල් M. ත්වරණය අපි කලින් හොයාගත්තා F බෙදීම කැපිටල් M ධන සිම්පල් M. එහෙනම් අපිට T ආතතියට උත්තරයක් එනවා. T සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M ධන සිම්පල් M වතාවක් F. මේ තමයි ආතතිය. අපි උදාහරණයක් බලමු. කැපිටල් M වල අගේ කිලෝග්‍රෑම් 5ක් වෙද්දී සිම්පල් M වල අගේ කිලෝග්‍රෑම් 3ක් වෙද්දී යොදන බලය F සමානයි නිව්ටන් 16ක් වෙද්දී ත්වරණය A සමානයි මෙන්න මෙතනින් ආදේශ කරන්න පුළුවන් F බෙදීම
capital M දන simple M කියලා. එහෙනම් කරණයට අගයක් වෙනවා F වලට නිව්ටන් 16යි බෙදීම 5යි කිලෝග්‍රෑම් දන 3යි කිලෝග්‍රෑම්. එහෙනම් කරණයේ අගයක් වෙනවා 16යි නිව්ටන් බෙදීම 8යි කිලෝග්‍රෑම්. නිව්ටන්ගේ ඒකකේ 16යි කිලෝග්‍රෑම් ms ඍණ 2 බෙදනවා 8යි කිලෝග්‍රෑම් වලින්. එහෙනම් ත්වරණයට අගයක් එනවා 2යි ms ඍණ 2 කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපුණා 8 වරක් 1යි 8 වරක් 2යි 2යි ms ඍණ 2 ඔන්න ත්වරණ. එහෙනම් තන්තුවේ ආකෘතිය T සමාන වෙනවා සිම්පල් එම්ගේ ස්කන්ධයේ වතාවක් ත්වරණය. සිම්පල් එම් වතාවක් ත්වරණය මෙන්න මේ ප්‍රකාශනය සිදු කරලා ආපු වගේ ආදේශ කරනවා. එහෙනම් T ආතතිය දෙනවා ස්කන්ධය 3 කිලෝග්‍රෑම් ගුණ කිරීම 2යි ms ඍණ 2. ඒ ආත තියෙනවා 6යි කිලෝග්‍රෑම් ms ඍණ 2. ඔය කියන්නේ 6යි නිව්ටන්. මෙහෙම තමයි වස්තු දෙකක් බලයක් විදලා අදිද්දි ඒකේ පොදු ත්වරණය සහ ඒ